මේ ස්කෝල් ඩාය මිස්ටර් ශරතනා මගින් පාතක් මේ සත්‍යය අත්න කරගේ වැඩසටහන බලන්න. ඉතාමත්ම හොඳ වැඩසටහන. මොකද මේක අපේ ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණා. ඇත්තරම මේ අපි ඉතාම කියා පාඩම් කරන දේ නිකන් අර ඔහේ කරේ අපි ඕඩල් එක. ඒකට දැන් අපි දන්නවා කොහොමද ඒක කරන්න ඕනේ කියලා. අපිට පෙර හොඳට කියලා දුන්න එක කරන්න ඕන විදිය. ඇත්තර මේක ඉතාමත් හොඳ වැඩසටහනක් අපේ වගේ ඉගෙන ගන්න ළමයින්ට. ඇත්තම කියනවා නම් මේ ඒතගේ ත්‍රිවිතරණ පත්‍රයේ අන්තිම පිටු යනවා අපි හැමදාම කියවනවා. ඒ ඉතාමත්ම වටිනා ඒ දේවල්. ඇත්තට මේකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ පාඩම් කරන්න ඕන විදිහ ක්‍රම, පාඩම් කරන සිස්ටම් එක. ඒවා ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. ඇත්තටම හොඳ වැඩසටහනක්. ආදිස කණ්ඩායමක් වන අර්ණලු කණ්ඩායම ස්ටෙප් වශයෙන් නම් දරන කිරීමේ කැරිය එකයිද වැඩසටහන දින පුරාවට විද්‍යාලයේ පවත්වාගෙන සාර්ථක අතිසාර්ථක කටයුත්තක් කිරීම පිළිබඳව විශේෂයෙන්ම අතීතයේ අපි ඉගෙන ගන්න කාලේ මෙවැනි අත්දැකීම් ලබා දීමට කවුරුත් හිටියේ නැහැ. නමුත් මේ වෙන විට දැන් වර්තමානයේ අධ්‍යාපන ලබන ධර්මපාලීයන්ට ලොකු වාසනාවක් ලැබිලා තියෙනවා. මෙවැනි තමන්ගේ පාසල් මෑණියන් වෙත ආපසු ඇවිල්ලා තමන්ගේ සහෝදර ශිෂ්‍යාවන්ට යම් අත්දැකීමක් ලබා දෙන්න ආදිසි කණ්ඩායම සිටින පිළිබඳ. ඒ නිසා මේ අරුණලු කණ්ඩායමෙන් කරන කාර්යය කරගෙන යන කාර්යය ඉතාම ප්‍රශංසනීයයි. මොකද මා දන්නවා දැන් පසුගිය වසරේ ඊට යා ඉඳලම එවැගේ මගේ ආගමනයේදී මම සතුටු වෙනවා. මොකද මම ගුරුවරෙක් වශයෙන් විද්‍යාලයක වශයෙන් සහ ආදිස සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන අවස්ථාවලදී මේ ශිෂ්‍යාවන් ඉතාම ප්‍රශංසනීය ලෙස මේට කටයුතු කෙරුවා, කැපවීම කෙරුවා උපරිමයෙන්. ඉතින් අද දිහා බලනකොට මේ වර්තමානයේ මුළු ශිෂ්‍ය සංහතියම අරමුණක් නැතුව ටියුෂන් පන්තියට එම වෙලා ඉන්නවා. තමන්ගේ දෙමව්පියනුත් අතරමං වෙලා ඉන්නවා. තමන්ගේ දරුවන්න මොන ආකාරයට යොමු කරන්න තියෙන කොහොමද කියලා හිතන්නේ නැතුව. ඒ වගේම තමා තුළ තියෙන දක්ෂතාවය මොකක්ද කියලා හොයා ගන්න දන්නේ නැතුව. කොහොමද යම් කිසි අරමුණක් කරා, තමන්ගේ ඉලක්කයක් කරා, ටාගට් එකක් කරා යන්නේ කොහොමද කියන එක ගැන දැනුමක් නැතුව. ඉතින් මේ දේශන ටික ඇව්වාම ඒ ඵල ප්‍රයෝජන හරියට අවබෝධ කරගෙන ගන්නවා නම් මම හිතන්නේ විශාල පිරිසකට හොඳ තැනකට අනාගතයේදී යන්න පුළුවන් බව අපි කවුරුත් දන්නවා. ඒ කියන්නේ මේ අද අවසාන දේශනේ දක්වාම මම දුන්නා අපිට තේරුම් ගන්න පුළුවන් වුණා මෙහි තියෙන හරය කුමක්ද. මේන් ළමා වියට කොච්චර, ළමා තරුණ වියට කොයිතරම් දුරට ජවයක් ඇති කරගත හැකිද, තමන්ගේ ජීවිතය කොයිතරම් දුර සාර්ථක කරගත හැකිද කියන එක. ඉතින් ඒ පිළිබඳව දකින්නකොට ධර්මපාලේ විද්‍යාලයේ පැරණි ආදිසි වශයෙන් මම සතුටු වෙනවා මෙවැනි ආදිසි කණ්ඩායම ඉදිරියට ගිහිම ගැන. මේගොල්ලෝ විශාලයි. මේ ආදිසි ශිෂ්‍යාවන්ගෙන් මේ කර්තව්‍යයන් නොපිරිහෙලා දිගට මිස් කරලා තමනුත් සතුටටපත් වෙන අතර විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට යම් ප්‍රතිඵලයක් ලබා දීලා රටට මැඩදායි ධර්මපාලියන් බිහි කිරීමට සහ ඔවුන්ගේ ජීවිත සාර්ථක යම් කිසි උපකාරයක් සඳහා ගොඩාක් වටිනා හේතුව ප්‍රවීණ පුද්ගලයන් හා සම්බන්ධයෙන් කරපු වැඩසටහන නිසා ඔහුට පුළුවන්කම ලැබුණා මේ ජීවිතය පිළිබඳ අලුත් දේවල් අලුතෙන් හිතන්න. ඒ නිසා ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඇත්තරම ජීවිතය පිළිබඳ හිතන්න අවස්ථාවක් ලැබීම ගොඩාක් වැදගත්. අද ගත්තාම ළමයි ගොඩාක් නොමගැන ස්වරූපයක් තියෙන ඊට හේතුව තමයි හරි මඟ පෙන්වීමක් නැතිකම. නමුත් ඒ ගැටලුවට විසඳුමක් වශයෙන් ස්ටෙප්ස් වැඩසටහන තුළින් අරුණලු කණ්ඩායම දැක් වූ සහයෝගය බොහොමත්ම වටිනවා. ඒ සඳහා දැක් වූ කැපවීම අපි ගොඩාක් විද්‍යාලය වෙනුවෙන් පාලිපිටිය ධර්මපාල විද්‍යාලයේ අරුණත් කණ්ඩායම තමයි මේ ස්ටෙප්ස් වැඩසටහන සංවිධානය කරන්නේ. ඉතින් පාසලක් විදිහට සංවිධානය කරන මේ වැඩසටහන මූලිකත්වය ලබා දෙන්නට අපේ ගරු විදුහල්පති ගුරුකයාණන් තමයි මූලාරම්භය ලබන්නේ. ඉතින් අපි කැමති මේ ස්ටෙප්ස් වැඩසටහන ගැන එතුමන් දක්වන දරණ අදහස පිළිබඳ දැනගන්න. අපි දැන් යමු පාලිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ගුරුකයාණන් වෙත එතුමන්ගේ අදහස් මේ පිළිබඳව දැනගන්න. ඇත්තටම පාලිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති විදියට මම ඉතාමත් සතුටු වෙනවා මේ වැඩසටහන පිළිබඳව. පහුගිය අවුරුද්දේ 2012 වර්ෂයේ
පළවෙනි අවස්ථාවට මේ වැඩසටහන අරමුණු කණ්ඩායම සංවිධානය කරන ලැබුවා. විශේෂයෙන්ම දරුවන් ඉගෙනීමට නැත්නම් අධ්‍යාපනයට යොමු කරගන්නේ කොහොමද? ඔවුන් විභාගයට මුහුණ දෙන කොට තියෙන අභියෝග ජයගන්නේ කොහොමද? ඒ වගේම විභාගයෙන් පස්සේ සමාජයට ගිහිල්ලා සමාජයේ නායකත්වයන් අරගෙන කටයුතු කරන්නේ කොහොමද කියන අදහසක් නැත්නම් ඒ පිළිබඳව මම හිතනවා ඉතාමත් හොඳින් අවබෝධ කරලා දුන්න වැඩසටහනක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. යම්කිසි වෘත්තියකට දරුවෝ කියමු වෙනවා නම් ඒ වෘත්තියේදී කටයුතු කරන්නේ කොහොමද කියන එකත් ඒ වෘත්තිය තෝරා ගැනීම පිළිබඳවත් මම උපදේශයක් දරුවන්ට ලැබුණා. මේක ඉතාමත් වටිනා වැඩසටහනක් කියලා මම විශ්වාස කරනවා. මේ දින තුන අරුණලු කණ්ඩායම කන්නද මේ කැපකිරීම මම විශාල වශයෙන් අගය කරනවා. මොකද ඔබ ඒක මුදලින් තක්සේරු කරන්නට බැරි තරම් ලොකු වටිනාකමක් තිබුණා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම දරුවන් ඉතා කැමැත්තෙන් මේ වැඩසටහන සම්බන්ධ වුණා. ඔවුන්ගේ ගැටලු විශ්ඳ ගන්න මම හිතනවා ඉදිරිපත් වුණා. ඒ වගේම ඔවුන්ට හොඳ මඟ පෙන්වීමක් ලැබුණා. ඔවුන් අනාගතයේ මේ තමන් ළඟ තිබුණ අඩුපාඩු තේරුම් අරගෙන අනාගතයේ මම හිතනවා ඉතාමත් හොඳින් සාර්ථක කරගන්න මේ වැඩසටහන උදව් කරගන්න තිබෙනවා. ඉතින් අරුණලු කණ්ඩායම විදිහට මම එයට සුබදනවා. අවිශ්ව විදිහට මේ පාසල පිළිබඳ මේ ආකාරයෙන් දැකීම ගැන විශේෂයෙන්ම එය සුබවාදීව පාසලකින් දැකලා තමන්ට නොලැබුණු අවස්ථා තමන්ගේ වර්තමාන සහෝදරක පිරිසට ලබා දෙන්නට උත්සාහ කිරීම ගැන ඉතාමත් සතුටුයි. ඉතින් ඇත්තටම මම හිතනවා මේ මෙවැනි වැඩසටහන් වල ප්‍රතිඵලය ලැබෙන්නේ අපි දන්නේ ඉතින් අනාගතයේ අපේ දරුවෝ රැඳෙන තැන් ඒ අය ඒ ස්ථානවල ගිහිල්ලා කටයුතු කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ වගේ වැඩසටහන වැදගත්. ඒ වගේම ඔවුන් ඒ කාලවල ව්‍යාකරණ ආකාරය සහ අපිට ඔවුන් ගැවුණොත් අපිට දැනගන්න පුළුවන් මේ අරුණලු කණ්ඩායම අද දවසේ කරන ලද මේ වැඩසටහන පොතන වටිනවා. ඉතින් ඇත්තටම අපි අධ්‍යාපන අධ්‍යය විදිහට මේ වගේ මඟ පෙන්වීම කරන පාසල් වශයෙන් අපි දකින්නේ අඩුයි. නමුත් ධර්මපාල විද්‍යාලයේ වාර්ෂිකව මේ වගේ වැඩසටහන රාශියක් ප්‍රයත්න කරනවා. මම අගය කරනවා නැවතත් මේ කාර්යය ඉතාම කියලා. ඒ වගේම ඉදිරියේදීත් ඔබට ඒ වගේ වැඩසටහන් කරන්න අරමුණු කණ්ඩායමට මගේ සුභපැතුම් එක් කරනවා. ඔවුන්ට ශක්තිය ලැබෙනවා.